ඔබට මතකයි කළු ජූලියන් 1983 කළු ජූලියන් පස්සේ ඉන්දියාව ලංකාවේ සන්නද්ධ දෙමළ කැරලිකරුවන්ට එසේත් නැත්නම් සන්නද්ධ කල්ලිවලට පුහුණුව ලබා දුන්නා, ආයුධ ලබා දුන්නා, මුදල් ලබා දුන්නා. මෙන්න මේ ආකාරයට ඉන්දියාවේ සහයෝගයෙන් වර්ධනය වුණු මේ සන්නද්ධ කල්ලි ඊට පසු අවුරුදුවල උතුර සහ නැගෙනහිර පළාත්වල විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙමින් හිටියා. මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීම බොහෝ විට හඳුන්වනු ලබන්නේ ත්‍රස්තවාදී ක්‍රියා යනුවෙන්. එහෙත් අපි දන්නවා මේ ක්‍රියා පිටුපස වෙනම දේශපාලන ප්‍රශ්නයක් තිබුණා. කෙසේ හෝ වේවා 1986 විතර වෙන විට අනිකුත් සංවිධාන අභිබවා දෙමළ විමුක්ති කොටි සංවිධානය එවත් LTT සංවිධානය පෙරට ඇවිත් තිබුණා. ආණ්ඩුව කුපිත කිරීම සඳහා LTT සංවිධානය විශේෂයෙන්ම උතුරු පළාතේ යම් යම් කඩක්කප්පල්කාරී ක්‍රියාවල නිරත වුණා. විශේෂයෙන්ම උතුරු පළාත, නැගෙනහිර පළාත, මායිමේ තිබුණු උතුරු මැද පළාතේ සිංහල මිනිසුන් මරා දැමීම ආදී දේවල් සිදුවෙමින් පැවතුණා. මේ නිසා JR ජයවර්ධන ජනාධිපතිවරයාට මේක ලොකු හිස්සරදයක් වෙලයි තිබුණේ. ඔහු ආරක්ෂක හමුදාවලට උපදෙස් දුන්නා මේවා මඩපවත්වලා කොටි සංවිධානයේ බලය අවසන් කරන්න කියලා. මෙන්න මෙසේ තිබියදී 1986 අවුරුද්දේ අවසාන භාගයේදී LTT සංවිධානය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා, නිවේදනයක් නිකුත් කළා. 1987 ජනවාරි 1 අපි ඊළම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනවාය කියලා. මේ ප්‍රකාශයට ආණ්ඩුව පිළිතුරු දුන්නේ කොහොමද? බැරි වෙලාවත් කොටි සංවිධානයේ ඊළම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළොත් ඒ වන විට යාපනයේ පවත්වාගෙන ගිය කොටි සංවිධානයේ ලේකම් කාර්යාලය බෝම්බ දාලා විනාශ කරනවායි කියලා ආණ්ඩුව කිව්වා. ඊළම් රාජ්‍ය ප්‍රකාශ කිරීම සිද්ධ වුණේ නැහැ. එහෙත් මේ කාලය ඇතුළත LTT සංවිධානයේ යාපනය තුළ පමණක් ඔවුන්ගේ කඳවුරු 17ක් ඉදි කළා. මෙසේ කඳවුරු ඉදි කරලා ඔවුන්ගේ සෙබළුන්ගෙන් මේ කඳවුරු පුරවලා ඇත්ත වශයෙන්ම කිව්වොත් යාපනයේ බලය ඔවුන් අතට අරගෙන තිබුණා. මෙන්න මේ තත්ත්වයට පිළිතුරු දෙමින් ආණ්ඩුව හමුදා මෙහෙයුම් දියත් කරන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම LTT සංවිධානයේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව මෙහෙයුම් දියත් කරමින් තිබුණා. මෙන්න මේ කාලයේදී ඉන්දියාව මේ ප්‍රශ්නය ගැන මැදිහත් වෙන්නට පටන් ගත්තා. ඔවුන් වරින් වර ජනාධිපති ජයවර්ධනට පණිවිඩ එව්වා. ඔවුන් මේක අර්ථ දක්වාගෙන තිබුණේ උතුරේ දෙමළ මිනිස්සුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමක් වශයෙන්. මේ නිසා ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි කිසියම් ආකාරයක තර්ජනාත්මක ලීලාවකින් ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් කටයුතු කරන්නට පටන් ගත්තා. අද මේ වීඩියෝවේදී මම උදාහරණ සහ උපුටා දැක්වීම් කරනවා ලේඛකයන් දෙදෙනෙකුගේ පොත්වලින්. එයින් එක් අයෙක් එවක ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහකොමසාරිස් ජෝතිරින්ද්‍රනාත් ඩික්සිත්. එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ JN ඩික්සිත් කියලා. ඔහු ලංකාවේ රාජකාරිය අවසන් කරලා ගියාට පස්සේ පොතක් ලිව්වා කොලඹ ඇසයින්මන්ට් කියලා. ඒක සිංහලනුත් පළ වෙලා තියෙනවා, කොළඹ භූමිකාව යනුවෙන්. අන්න ඒ පොතෙන් සහ පසු කාලයකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පොතක් ලිව්වා රණමග ඔස්සේ නන්දි කඩාල් කියලා. මෙන්න මේ පොත් දෙකෙන් මම උපුටා දැක්වීම් කරනවා. මක් නිසාද? ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ පොතේ තිබෙන්නේ ඉන්දියානු වර්ෂන් එක. එහෙම නැත්නම් ඉන්දියාවේ ඇසින් මේ ප්‍රශ්නේ දැකපු හැටි. කමල් ගුණරත්නගේ පොතේ තියෙන්නේ ලංකාවේ ආරක්ෂක හමුදාවේ ඇසින් මේ දිහා බලපු හැටි. එනිසා මේ ඉදිරිපත් කරන උදාහරණ මම උපුටා ගන්නට අදහස් කළේ මේ දෙපාර්ශ්වයේ ආකල්ප පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා. එහෙත් ඒ උපුටා දැක්වීම් එකක්වත් මගේ මතය හෝ මගේ ආකල්පය නොවන බවත් අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි. 1987 මුල් භාගයේ යාපනයේ තිබුණු තත්ත්වය පිළිබඳව ඩික්සිත්ගේ කොළඹ භූමිකාව පොතේ මෙන්න මේ විදියට සඳහන් වෙනවා. ශ්‍රී ලංකා හමුදා සහ LTT අතර ගැටුම් හා ප්‍රචණ්ඩ ක්‍රියා 1987 ජනවාරි මැද සිට වැඩිවන්නට පටන් ගති. ශ්‍රී ලංකා ක්‍රියාන්විතයේ ඉතා දරුණු ලක්ෂණ පෙනෙන්නට විය. යාපනය වැටලීම හා මංමාවත් වැසීම නිසා එම ප්‍රදේශයට අත්‍යවශ්‍ය ආහාර සැපයුම් නැවතින. භූමිතෙල් හා ලුණු පවා යාපනයට නොගිය අතර ජනතාව අර්ධසාගත තත්ත්වයක පසු වූහ. දෙවනුව
බිම් මෙහෙයුම් ආරම්භ කළ පසු යාපනය අර්ධද්වීපය තුළ සරණාගතයෝ විශාල සංඛ්‍යාවක් ඇති වූහ. මෙම මෙහෙයුම් උච්චස්ථානයට පැමිණි 87 මැයි මාසයේ මැදදී යාපනය අර්ධද්වීපයේ සිටි උන්හිටි තැන් අහිමි වූවන්ගේ සංඛ්‍යාව 90,000 ලක්ෂයත් අතර ගණනකි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ඇතැම් විට ප්‍රථම වතාවට ද්‍රවිඩ සටන්කාමීන්ට එරෙහිව ගුවනින් බෝම්බ දැමීම ආරම්භ කළේය. එවිට සාමාන්‍ය වැසියන් අනතුරට පත්වීම නොවැළැක්විය හැකිය. ද්‍රවිඩ සටන්කාමීන්ගේ ප්‍රතික්‍රියාවද ඊට නොදෙවෙනි ප්‍රචණ්ඩකාරී එකකි. ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින සිංහල වැසියන් ඉලක්ක කරගත්හ. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තලයමන්නාරම වවුනියාව හා අනුරාධපුරයේ ඇතැම් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල විය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් විශේෂයෙන්ම ඛේදජනක සිද්ධියකි 1987 අප්‍රේල් 17 වනිදා සවස ත්‍රිකුණාමලය මහනුවර මහාමාර්ගයේ හබරණදී LTTE විසින් සිංහල ගැහැණු පිරිමි හා දරුවන් විශාල පිරිසක් ඝාතනය කරනු ලැබීම. උතුරුමැද පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියාවල දේශපාලන අරමුණක්ද විය. එනම් ද්‍රවිඩ මුල් පදිංචිකරුවන් ඉවත් කොට ඇති කරන ලද සිංහල ජනාවාසවලින් සිංහලයන් පන්නා දැමීමය. මේ වන විට ලංකාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා, එසේත් නැත්නම් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වූයේ ලලිත් ඇතුළත් මුදලි. ඔහු ඉතා උනන්දුවෙන් මෙන්න මේ ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධනය කිරීම සඳහා හමුදා මෙහෙයවමින් සිටියා. ජනාධිපති ජයවර්ධන ඔහුට ඒ සඳහා අවශ්‍ය බලය දීලත් තිබුණා. මේ තත්ත්වය තුළ ඉන්දියාවට බරපතල ප්‍රශ්නයක් පැන නැගුණා. ඉන්දියාව මෙහිදී වහාම මැදිහත් වෙලා ලංකාවේ දෙමළ මිනිසුන් වෙනුවෙන් ඉන්දියාවට නිකං ඉන්නට බෑ කියන ආකල්පයකින් ක්‍රියා කරන්නට පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම රජීව් ගාන්ධි අගමැතිවරයාට ලංකාවේ දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා උවමනාවක් තිබුණායයි කියලා අපිට හිතන්නට බෑ. ඔහුට තිබුණු ප්‍රශ්නය ලංකාවේ දෙමළ ජනතාව නෙවෙයි තමිල්නාඩුවේ ආණ්ඩුව. තමිල්නාඩුවේ ඒ වන විට අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂය තමයි බලයේ හිටියේ. හිටපු සිනමා නළු MG රාමචන්ද්‍රන් තමයි තමිල්නාඩුවේ මහ ඇමතිවරයා. තමිල්නාඩුවේ බලපෑම රජීව් ගාන්ධිට දරාගන්නට ඉවසා ගන්නට අසීරු තත්ත්වයක් වුණා. මක් නිසාද තමිල්නාඩුව කියනට පටන් ගත්ත ලංකාවේ දෙමළ මිනිස්සුන්ට ආණ්ඩුව හිරිහැර කරනවා වහාම ඔවුන්ව බේරා ගැනීම සඳහා ඉන්දියාව ක්‍රියා කළ යුතුයි කියලා. දෙමළ සටන්කාමීන්ට අවියාවිද පුහුණු දුන්නේ ඇත්තටම තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටුවා තිබුණු කඳවුරුවල. ඔවුන් ලංකාවේ මේ ප්‍රශ්නය පිළිබඳව ඉතාම සංවේදීව හිටියා. මේ නිසා රාමචන්ද්‍රන් මහ ඇමතිවරයා, එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ ලංකාවෙත් MGR කියලා. MGR නිතරම රජීව් ගාන්ධිට බලපෑම් කරන්න පටන් ගත්තා. මේ බලපෑම්වල තත්ත්වය දරුණු වෙන්නට රජීව් ගාන්ධිට මේවා දරාගෙන ඉන්නට බැරි වුණා. මේ නිසා ඔහු තීරණය කරනවා ලංකාවේ ප්‍රශ්නයට ඉන්දියාව මැදිහත් විය යුතුයි කියලා. 1987 පෙබරවාරි 10 වෙනිදා ඉන්දියාවේ ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුවට පණිවිඩයක් එව්වා. ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ මාර්ගයෙන් එවපු පණිවිඩයේ කාරණා තුනක් ඉන්දියාව කියලා තිබුණා. මෙන්න ඒ කාරණා. පෙබරවාරි මුල වෙනට ජනාධිපති ජයවර්ධන මහතාට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරමින් පණිවිඩයක් ඇවීමට තරම් ඉන්දියාව අවධානයෙන් පසුවිය. එම ඉල්ලීම් නම් 1. ද්‍රවිඩයන්ට එරෙහි හමුදා ක්‍රියාන්විතයන් නැවැත්වීම. 2. යාපනයේ ආර්ථික සම්බාධක ඉවත් කිරීම. 3. ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා December 19 යෝජනා අනුව අනුගාමී ක්‍රියාමාර්ගයක යෙදීම. ඩික්සිත්ගේ පොතේ මේවා ඉල්ලීම් කියලා සඳහන් කරලා තිබුණාට ඇත්තටම ඉන්දියාවේ ආණ්ඩුව කොන්දේසි තමයි මේ එව්වේ. එක්තරා ආකාරයක නියෝග. ද්‍රවිඩයන්ට එරෙහි හමුදා ක්‍රියාන්විතයන් නැවැත්වීම කියන එකෙන් අදහස් කළේ කුමක්ද? LTTEට එරෙහිව ශ්‍රී ලංකාවේ හමුදා දියත් කර තිබූ ක්‍රියාන්විතයන් නැවැත්විය යුතුයි කියන එක. ආර්ථික සම්බාධක අවසන් කරන්නට කියලා කිව්වේ ඇත්ත වශයෙන්ම එහෙම බරපතල ආර්ථික සම්බාධක පනවලා තිබුණේ නැහැ. එහෙත් යාපනයට යන ඉන්ධන නැවැත්තුවා. ඊළඟට බැටරි වර්ග, වයර් වර්ග එහෙම යවන එක නැවැත්තුවා. ඒකට හේතුව තමයි ඔවුන් ඒවා පැරගෙන ඒවා කොල්ල කාලා ඒවයින් බෝම්බ හදන්නට පටන් ගත්ත නිසා. ඒ අතර වාරයේ ඒ නවයේ මාර්ගයේ ගමනාගමනය සීමා කළා. මේ සීමා කිරීම නිසා කොළඹ සිට යාපනයට යන භාණ්ඩ සැපයුම් බොහෝ දුරට අඩපණ වුණා. මේ තත්ත්වය තුළ යාපනයේ ජනතාව කිසියම් දුෂ්කරතාවකින් පෙළුණා, එක ඇත්ත. මෙන්න මේ කොන්දේසි තුන සම්බන්ධව ලංකාවේ ආණ්ඩුව දක්වපු ප්‍රතිචාරය මොකක්ද? ඉන්දියානු ආණ්ඩුවේ පණිවිඩය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රතිචාරය ඉදිරිපත් කරන්නේ මින් ඉදිරියට පැවැත්වීමට නියමිත සාකච්ඡා හෝ ලබා ගැනීමට අපේක්ෂිත විසඳුම්,
ලංකාවේ ස්වයිරීභාවය භෞමික අකණ්ඩතාව හා ඒකීයත්ව යන රාමුව තුළ පිහිටා සිටිය යුතුය යන පැහැදිලි අවබෝධයෙන් යුක්තය. 1. සන්නද්ධ බෙදුම්වාදීන් LTT සන්නද්ධ ප්‍රචණ්ඩකාරී මෙහෙයුම් නැවැත්වීමටත් ඒහා සම්බන්ධ හමුදා සූදානම් කිරීම නැවැත්වීමටත් ප්‍රදේශයේ නෛතික පරිපාලනය කඩාකප්පල් කිරීමේ හෝ ඊට මැදිහත්වීමේ ඕනෑම ක්‍රියාවකින් ඉවත්වන බවටත් එකඟ වුවහොත් හා ඒ බව ඔවුන්ම නිවේදනය කළහොත් එම ප්‍රදේශයේ තවදුරටත් කිසිදු හමුදා ක්‍රියාන්විතයක් නොකරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව සහතික වනු ඇත. 2. පළමු ඡේදයේ සඳහන් කොන්දේසි 90 එදිරිවාදිකම් නැවැත්වූ විට දැනට යාපනය අර්ධද්වීපයට ඇතැම් භාණ්ඩ ප්‍රවාහණය කිරීමට පනවා ඇති සම්බාධක ඉවත් කෙරේ. ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුවේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට LTTE සූදානම් වී සිටිනම් ඉන්දියා ආණ්ඩුවේ නියෝජිතයන්ගේද සහය ඇතිව අදාළ සාකච්ඡා නවදිල්ලියේදී පැවැත්විය හැකිය. එවැනි සාකච්ඡාවකදී ඇතිකරගනු ලබන එකඟතා ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියා ආණ්ඩුව ඒවා සහතික කරනු ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව අපේක්ෂා කරයි. 3. සන්නද්ධ බෙදුම්වාදීන් අවි අත්හල විට පරිපාලනය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔවුන්ට පොදු සමාවක් ප්‍රදානය කරනු ඇත. 4. ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා සාකච්ඡා ආරම්භ වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන සිටින චෝදනා රහිත පුද්ගලයන් නිදහස් කරනු ඇත. 5. මේ සියලු කාර්යන්හිදී ඉන්දියා ආණ්ඩුවේ යහපත් මැදිහත්වීමේ ක්‍රියාකලාපය පිළිගනු ලබන අතර මෙතෙක් පැවැත්වුණු සාකච්ඡා දෙසැම්බර් 19 යෝජනාද ඇතුළුව කල්පවතින විසඳුමක් ඇතිකර ගැනීම සඳහා පදනමක් වනු ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කරයි. 6. සාකච්ඡා සදා ඉක්මනින්ම යොදාගන්නා ඕනෑම දිනයකට ශ්‍රී ලංකා ආණ්ඩුව සූදානම්ය. 7. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් කිසිදාක සාමාන්‍ය ජනතාවට එරෙහිව හමුදා ක්‍රියාන්විතයක් දියත් කර නැති අතර මින් ඉදිරියටද එවැනි ක්‍රියාන්විතයක් දියත් නොකරයි. ලංකාව මේ විදිහේ උත්තරයක් දුන්නම මේ සම්බන්ධයෙන් ඉන්දියාව එක්තරා ආකාරයක නොසතුටකට පත් වුණා. මෙහිදී මම අදහස් කරන්නේ ඉන්දියා අගමැති රජීව් ගාන්ධි පිළිබඳව. ඔහු ලංකාවේ උත්තරය ගැන කිසිම සෑහීමකට පත් උනේ නැහැ. මක්නිසාද ලංකාවේ ආණ්ඩුව දීපු උත්තරේ ඉන්දියාවේ දාපු කොන්දේසි වලට අපි එකඟ වෙන්නේ නැහැ කියනවා වගේ උත්තරයක් නිසා. මෙන්න මේ தත්ත්වය යටතේ ඉන්දියා අගමැතිවරයා වහාම ලියුමක් එවනවා ලංකාවේ ජනාධිපති JR ජයවර්ධනට. ලංකාවේ ආණ්ඩුව දුන්න මේ පිළිතුරට ඉන්දියාව ඒතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. මේ නිසා මහකොමසාරි දික්සිත් ඉන්දියා ආණ්ඩුව දැනුම් දුන්නා ඒ පිළිබඳව ලංකාවේ ආණ්ඩුවට දන්වා සිටින්නට කියලා. ඒ අනුව දික්සිත් ගිහින් මුණ ගැහුණා ලලිත් ඇතුළත් මුදලිව. මේ දීලා තියෙන උත්තරය ගැන ඉන්දියාව සෑහීමකට පත් වෙන්නේ නැහැ. රජීව් ගාන්ධිත් ඒකට කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි තමිල්නාඩු කොහෙත්ම කැමති වෙන එකක් නැහැ. සමහර විට මේ උත්තරය නිසා ඉන්දියාවේ ආණ්ඩුවයි තමිල්නාඩුවේ ප්‍රාන්ත ආණ්ඩුවයි දෙගොල්ලම ලංකාවට විරුද්ධ වෙන්න පුළුවන් තදබල අමනාපයක් ඇති කරගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි ඒ විදිහට ඩික්සිත් කියනකොට ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයා ඔහුගේ කතාව ගණන් ගන්නේ නෑ වගේ හිටියා. ඒ ගැන එච්චර සැලකිල්ලක් දැක්වුවේ නෑ. ඩික්සිත් අන්න ඒ ලලිත්ගේ ප්‍රතිචාරය පිළිබඳවත් ඉන්දියා විදේශ අමාත්‍යාංශයට දැනුම් දුන්නා. ඊට පසුව රජීව් ගාන්ධි අගමැතිවරයා පෞද්ගලිකව ලිපියක් එව්වා JR ජයවර්ධනට. මම ඒ ලිපිය දැන් ඉදිරිපත් කරන්නම්. මේ ලිපියේ තියෙන කාරණා ටික අහගෙන ඉන්න විට ඔබට කල්පනා කරන්න දෙයක්ත් කියන්නම්. රාජ්‍යතාන්ත්‍රිකව තර්ජනය කරන්නේ කොහොමද කියලා මේ ලියුමෙන් අපිට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඉතා රහසිගතයි ජනාධිපති ජයවර්ධන රජීව් ගාන්ධිගෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් විශේෂයෙන්ම ගත වූ පැය 48 තුළ දියත් කරන ලද හමුදා ක්‍රියාන්විත සම්බන්ධයෙන් මම බලවත් සංවේගයටත් අපහසුවටත් පත් වී සිටිමි. එය නිශ්චිත වශයෙන්ම දේශපාලන විසඳුමකින් බැහැරවීමක් සේ පෙනේ. මෙයින් නිකුත් කරනුයේ භයානක දේශපාලන සංඥාවක් බවට ඔබ එකඟ වනවා ඇති. සාකච්ඡා මේසේ වෙත ආපසු එන්නට තවමත් කල් වෙලා ඇත. එහෙත් වර්තමාන නැඹුරු වීම එම විකල්පය වේගයෙන් වසාදමයි. මෙම සිදුවීම්වල තදබල විපාක ඔබ කාරුණිකව සලකා බැලිය යුතුයයි ගෞරවයෙන් යෝජනා කරමි. වත්මන් තත්ත්වයේ යටතේ සටන්කාමීන්ට දේශපාලන සාකච්ඡා යළි ආරම්භන ලෙස බලකිරීම ඉන්දියාවට අසීරු බව ඔබත් පිළිගනීවි. වහාම හමුදා ක්‍රියාන්විත නැවැත්වීම සියලු දෙනාගේම යහපතට හේතුවනු ඇත.
දෙසැම්බර් 19 යෝජනා සම්බන්ධයෙන් ඔබ තුළ ඇති ව්‍යාකූලත්වය හා ඔබ බලාපොරොත්තු වන බව පෙනෙන යුදමය විසඳුම අපව යොමු කරන්නේ ඔබ මහාත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී මාවත ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාස කිරීමටය. කල්පවතින විසඳුමක් වෙත ළඟාවීමේ හැකියාව දුරු කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා වඩ වඩාත් ප්‍රචණ්ඩ ක්‍රියාම ඇති කරන නිසාත් වෛරය තව තවත් වෛරයම ගොඩනගන නිසාත් සාකච්ඡා මාර්ගික විසඳුමක් පිළිබඳව සලකා බලන ලෙස නිහතමානීව ඔබෙන් ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකාව සාකච්ඡා මාර්ගය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵල වන ප්‍රචණ්ඩ ක්‍රියා නැගී සිටීම සමස්ත තත්ත්වය පිළිබඳව නැවත සලකා බැලීමට අප පොළඹවනු ලබයි. මා මේ ආකාරයට මෙම පෞද්ගලික පණිවිඩය ඔබට එවන්නේ එහි සම්පූර්ණ රහස්‍ය භාවය තහවුරු කර ගැනීමටය. උණුසුම් සුභපැතුම්. රජීව් ගාන්ධි එවූ මේ පෞද්ගලික ලිපියට අමතරව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ පණිවිඩයක් මහකොමසාර දික්සිත් ලංකාවේ ආණ්ඩුවට දැනුම් දුන්නා. එතනදිත් ප්‍රධාන කාරණා තුනක් සඳහන් කළා තිබුණා. ඉන් එකක් තමයි ලලිත්ගේ හැසිරීම අවංක සහ විශ්වාස කරන්න පුළුවන්කක් නෙවෙයි කියන එක. දෙවෙනි කාරණය වහාම හමුදා ක්‍රියාන්විත නැවැත්විය යුතුයි. එහෙම නැත්තම් ඉන්දියාව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යහපත් රාජකාරි කිරීම අත්හැරලා දානවා. තුන්වෙනි කාරණය ඉන්දියාවේ යහපත් රාජකාරි ඉටු කිරීමට එසේත් නැත්නම් ආරම්භ කිරීමට බාධාවක් වෙන කිසිම ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ පැත්තෙන් නොසිදුවිය යුතුයි. දැන් ඔබට පැහැදිලිද? රජීව් එවපු ලියුමෙත් තිබුණා ඉතාම නිහතමානීව තර්ජනය කරලා. මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ලෑස්ති වෙන්න කියන එක තමයි රජීව්ගේ ලියුමේ සඳහන් වෙලා තිබුණේ. ඒ සමගම ඉන්දියානු මහකොමසාරිස්වරයා බාර දුන්න සංදේශයේ තිබුණෙත් වහාම හමුදා මෙහෙයුම් නවත්තන්න. නැත්තම් අපි මේ ප්‍රශ්නෙන් අයින් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපිව මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න පොළඹවන ආකාරය කිසිම ප්‍රකාශයක් ඊට පස්සේ කරන්නත් බෑ. මෙතන තිබෙන බලහත්කාරය පැහැදිලි නේද? අනිත් කාරණය තමයි ඉන්දියාව මෙහිදී සඳහන් කරන ඔවුන්ගේ මැදිහත් වීම යහපත් රාජකාරී ඉටු කිරීම කියලා විශේෂණයක් දාලා. ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව මැදිහත් වෙලා කරන දේවල් ඔවුන් හඳුන්වන්නේ යහපත් රාජකාරී. මෙන්න මේ රජීව් ගාන්ධිගේ ලියුමට සහ ඉන්දියාවේ කොන්දේසිවලට ලංකාවේ ආණ්ඩුව විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය කෝප වුණා. ඔවුන් මේ කෝපය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නත් පටන් ගත්තා. රජීව්ගේ මේ ලියුම සහ මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට බාර දුන්න කොන්දේසි පිළිබඳව ආණ්ඩුව කෝපයට පත් වුණා. ඔවුන් වහාම පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් කැඳෙව්වා. කැඳවලා මේ ගැන සාකච්ඡා කරා. සියලු දෙනාගේ මතය වුණේ ඉන්දියාවේ කොන්දේසි නොපිළිගත යුතුයි. එනිසා හමුදා ක්‍රියාන්විත අපි නවත්වන්නේ නැහැ. ඉන්දියාව මේ ප්‍රශ්නයේදී මේ එවලා තියෙන ප්‍රකාශය මැදිහත්කරුවෙකුගේ භූමිකාව කියලා හිතන්න බැරි ජාතියේ එකක් කියලා තමයි ආණ්ඩුවේ මතය වුණේ. ඒ නිසා පාර්ලිමේන්තු කණ්ඩායම තීරණයක් ගත්තා ඉන්දියාව ඉදිරිපත් කරන මේ බලහත්කාරී කොන්දේසි මාලාව පිළිගන්නේ නැතිව ඉන්නට. මේ බව ආරංචි වුණු වහාම රජීව් ගාන්ධි කලබලයට පත් වුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔහුට කිසියම් ආකාරයක ලැජ්ජාවකුත් තිබුණා. මක් නිසාද? මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුට තමිල්නාඩුවෙන් එල්ල වුණු බලපෑම් හමුවේ කිසිවක් නොකර සිටින්නට හැකියාවක් ඔහුට තිබුණේ නැහැ. මේ නිසා ඔහු වහාම ඔහුගේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට එව්වා ජනාධිපති ජයවර්ධන මුණ ගැසීමට. රජීව් එවපු විශේෂ නියෝජිතයා තමයි හිටපු විදේශ ඇමතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ දිනේෂ් සිං. ඔහු ලංකාවට ඇවිත් ජනාධිපති ජයවර්ධන මුණ ගැහිලා සාකච්ඡා කළා. ඉන්දියාවේ කොන්දේසි නොපිළිගෙන ඉන්න එපා. ඒක නිකන් ඉන්දියාව කෝප කර ගැනීමක්. ඒ නිසා ඔබේ පැත්තෙන් මේ ප්‍රශ්නය විසඳන්නට අවංක උවමනාවක් තිබෙන බව පෙනෙන ආකාරයට ක්‍රියා කරන්න කියන එක තමයි දිනේෂ් සිං ජයවර්ධන ජනාධිපතිවරයාට කියා සිටියේ. ඒ අවස්ථාවේදී ඇත්තටම ඔහු ඒක පිළිගත්තා. එපමණක් නොවෙයි, ඔහු ඒක පාර්ශ්ක සටන් විරාමයකුත් ප්‍රකාශයට පත් කළා. දවස් 10ක සටන් විරාමයක්. LTTEට එරෙහිව ක්‍රියාත්මක වූ සියලු මෙහෙයුම් නතර කරනවායි කියලා JR ජයවර්ධන ජනාධිපතිවරයා දිනේෂ් සිංට පොරොන්දු වුණා. 1987 අප්‍රේල් 11 වෙනිදා තමයි අප්‍රේල් 11 වෙනිදා සිට 21 වෙනිදා දක්වා ක්‍රියාත්මක වූ මේ සටන් විරාමය. ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විතරයි. LTTE මේ සටන් විරාමය පිළිගන්නා බවක් පෙනුනේ නැහැ. ඔවුන්
ආණ්ඩුව කුපිත කරන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණා. 1987 අප්‍රේල් 17 වෙනිදා ඔවුන් ප්‍රහාරයක් එල්ල කළා හබරණ ත්‍රිකුණාමලයේ බස් එකට. ඇතර මෙතනදී බස් එකක්ද දෙකක්ද කියන්න පැහැදිලි නෑ. කෙසේ වෙතත් මේ ප්‍රහාරය නිසා සාමාන්‍ය වැසියන් 127 දෙනෙක් මිය ගියා. මේ සියලු දෙනාම සිංහලයි. එපමණක් නොවේ ඊට දවස් 4කට පසුව 1987 අප්‍රේල් 21 වෙනිදා කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝම්බයක් පුපුරවා හැරියා. මේක අතිවිශාල විනාශයක්. මෙය පුපුරවා හැරියේ කාර්යාල ඇරි කාර්යාල සේවකයන් බස්වලට නගින්නට එන සවස්වරුවේ සවස 4:54ට පමණ තමයි මේ බෝම්බය පුපුරා ගියේ. බෝම්බේ පුපුරා යාම නිසා පුද්ගලයන් 107 දෙනෙක් මිය ගියා. ඊට අමතරව 300කට අධික පිරිසක් තුවාල ලැබුවා. මෙය ඉතාම ඛේදජනක සිද්ධියක්. මක් නිසාද? ජනාකීර්ණ කොළඹ නගරය තුළ ජනයා වැඩිපුරම ගැවසෙන වෙලාවක බෝම්බයක් පුපුරා යනවා. මිනිසුන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. එපමණක් නොවේ එදාම ත්‍රිකුණාමලයේ ජයන්තිපුර ගම්මානයට වැදිලා එල්.ටී.ටී.ඊ. සංවිධානය ගම්බැසියන් 15 දෙනෙක් වෙඩි තියලා මැරුවා. මේ සියල්ලම එල්.ටී.ටී.ඊ. කළේ වෙන කුමකටවත් නෙවෙයි, ලංකාවේ ආණ්ඩුව කුපිත කරවන්නට. ජනාධිපතිවරයා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරලා තිබියදී ඔවුන් මේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළේ. මෙන්න මේ තත්ත්වය යටතේ නැවතත් යුදමය ක්‍රියාමාර්ගයේ ආරම්භ කිරීම හැර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට, අගමැති ආර්. ප්‍රේමදාසට, ආරක්ෂක රාජ්‍ය ඇමති ලලිත් ඇතුළත්දලිට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඊළඟ සතියේ පාර්ලිමේන්තුවේදී අගමැති ආර්. ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කළා. මීට පස්සේ දේශපාලන විසඳුම් ගැන සාකච්ඡා කරන්නේ රට ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගය සම්පූර්ණ කරගත්තාට පසුවයි. එතෙක් සාකච්ඡා නැහැ. එපමණක් නොවේ, මේ වන විට ලංකාවේ ආණ්ඩුව එකඟ වෙලා තිබෙන යෝජනා පිළිබඳවත් සලකා බලන්නේ මේ රට ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාන්විතය අවසන් කළාට පසුවයි කියලා තමයි ඔහු කියා සිටියේ. ඒ අතරමාරේ ජනාධිපති ජයවර්ධන රජීව් ගාන්ධිට පණිවිඩයක් යවුවා. ඔහු කියා සිටියේ ලංකාව පත් වෙලා සිටින අපහසු තත්ත්වය පිළිබඳව, දුෂ්කරතාව පිළිබඳව තේරුම් ගන්න. ඒ නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව හමුදා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන්නට වෙනවා. ආරක්ෂක හමුදා ක්‍රියාන්විත මගින් මිනිසුන් මිය යාම පිළිබඳව, දේපල විනාශයෙන් පිළිබඳව, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු අනික් අය කියන දේවල් ඇත්තම නෙවෙයි. ඔවුන් ඒවා අතිශෝක්තියෙන් තමයි කියන්නේ. අපි එල්.ටී.ටී.ඊ. සංවිධානය අර්ථවත් ඵලදායක සාකච්ඡාවලට එනතුරු මේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. මුලින්ම අපිට සිද්ධ වෙනවා එල්.ටී.ටී.ඊ. පරාජය කරන්නට බැහැ කියලා කියන මතය බොරු කරලා පෙන්වන්නට. එනිසා මේ අවස්ථාවේදී අපිට උදව් කරන්න කියන එක තමයි ජයවර්ධන ජනාධිපතිවරයා මේ පණිවිඩයෙන් රජීව් ගාන්ධිට කියා සිටියේ. ඇත්ත වශයෙන්ම 1987 ජනවාරි මාසයේ ඉඳලා ආරක්ෂක හමුදා ක්‍රියාත්මක කරපු මෙහෙයුම් නිසා එල්.ටී.ටී.ඊ.ට විශාල පාඩුවක් සිදු වී තිබුණා. ඔවුන්ගේ සමාජිකයන් විශාල පිරිසක් මිය ගියා. එපමණක් නොවෙයි, 1987 මැයි මාසය වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනයේ ඉඳලා ටික ටික පුංචි වෙලා ඇවිත් වඩමාරච්චි ප්‍රදේශයට කොටුවෙමින් සිටියා. මෙන්න මේ තත්ත්වය ප්‍රයෝජනට අරගෙන එක්වර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා මුළු වඩමාරච්චි ප්‍රදේශයේම තමන්ගේ ග්‍රහණයට ගන්නට ආණ්ඩුව තීරණය කළා. මෙන්න මේ නිසා තමයි ඔපරේෂන් ලිබරේෂන් හෙවත් වඩමාරච්චි මෙහෙයුම ආරම්භ කරන්නට ආණ්ඩුව තීරණය කරන්නේ. ඊට තව හේතුවක් තිබුණා. මක් නිසාද? බුද්ධිවංශ වාර්තා කර තිබුණා මේ කාලය වන විට ප්‍රභාකරන් වඩමාරච්චියේ තමයි ඉන්නේ කියලා. 1987 මුල වන විට ප්‍රභාකරන් හිටියේ ඉන්දියාවේ. එහෙත් ඔහුට නරක ආරංචියක් ලැබෙනවා. සතාසියම් ක්‍රිෂ්ණ කුමා හෙවත් කිට්ටු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෙවනියා රහීම් සමග එකතු වෙලා යාපනයේ ප්‍රභාකරන්ගේ ප්‍රතිරූපය අභිබවා යන විදියේ වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්න අය කියලා. කිට්ටු කියන්නේ ඇත්තටම ප්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙක්. මේ ආරංචිය ලැබුණ ගමන් ප්‍රභාකරන් ඉන්දියාවේ ඉඳලා වහාම ලංකාවට ආවා. ඇවිත් සියලු බලතල නැවතවතාවක් තමන්ගේ අතට පවරා ගත්තා. ඉන්පසුව සියලු මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ඔහුගේ අණ පරිදි. ඔහු ඍජුව මැදිහත් වෙලා මේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. කෙසේ නමුත් බුද්ධ්‍යංශ වාර්තා අනුව 1987 මැයි මාසය වන විට
ප්‍රභාකරන් යාපනය අතෑරලා ඇවිත් ආරක්ෂිතව වඩමාරච්චි ආශ්‍රිත ප්‍රදේශයේ ඉන්නවාය කියන තොරතුර ලැබිලා තිබුණා. ඔපරේෂන් ලිබරේෂන් එසේත් නැත්නම් විමුක්ති මෙහෙයුම මේ නම ඇත්තටම දීලා තිබුණේ ආණ්ඩුව විශ්වාස කළා මේ තමයි අවසාන සටන. මේ සටන ඉවර කරගත්තට පස්සේ LTT එක ඉවරයි. ඒ නිසා ඉතා විධිමත් ආකාරයට මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට ආරක්ෂක හමුදාවට උපදෙස් දීලා තිබුණා. ඒ පිළිබඳව කමල් ගුණරත්න මෙන්න මේ ආකාරයට විස්තර කරනවා. ශ්‍රී ලංකා යුද ඉතිහාසය තුළ කරනු ලැබූ ක්‍රියාන්විත අතරින් වඩමාරච්චි ක්‍රියාන්විතය සුවිශේෂී තැනක් ගන්නා බව කිව යුතුය. එයට හේතුව වඩමාරච්චි ක්‍රියාන්විතය දියත් කිරීමට ප්‍රථම සූදානම් වීම, පුහුණු කිරීම සහ පුහුණු වීම ආදී දේ ගැන බැලීමේදී මේ තරම් ක්‍රමානුකූලව සිදු කරන ලද ක්‍රියාන්විතයක් ඉන් පෙර හෝ පසුව නොතිබී බව සඳහන් කළ යුතුය. සටනේදී අත්‍යවශ්‍ය යුද ටැංකි, කාලතුවක්කු, ඉංජිනේරු සෙබළු සහ පාබල සෙබළු අතර සම්බන්ධීකරණය ඇතුළු එතෙක් යුද හමුදාව තුළ නොකෙරුණු බොහෝ දේ මෙහිදී සිදුවිය. එහෙත් පුහුණුවෙන්ම පමණක් පාබල සෙබලා යුදබිමට දැමිය යුතු නොවන බව මනා ලෙස තේරුම් ගත් විජය විමලරත්න පාබල සෙබලා සහ ඔහුගේ බල ඇණිය යුදබිමට යැවීමට අවශ්‍ය සියලුම දේ ගැනත් යුදබිමට යවන පාබල සෙබලාට සතුරා සමග මුහුණට මුහුණලා සටන් වැදීමේදී ඔහුට එම සටන කරගෙන යෑමේ පහසුව සඳහා අවශ්‍ය සියලුම දේ ගැනත් සැලසුම් කළේය. මේ සඳහා විජය විමලරත්න ළඟින්ම සිට සහාය වූ නිලධාරයා වූයේ ගෝඨාභයය. බඩමරච්චි මෙහෙයුම පෙරමුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කරන්න තමයි සැලසුම් කළේ. මේ මෙහෙයුම බාර දුන්නේ ඒ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිට කීර්තිමත් නිලධාරියක වූ බ්‍රිගේඩිය ඩෙන්සිල් කොබ්බෑකඩුවට සහ කර්නල් විජය විමලරත්නට. වඩමාරච්චි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී මූලික වුණේ කවුරුන්ද යන්න පිළිබඳව කමල් ගුණරත්න සිය පොතේ සඳහන් කරනවා මෙන්න මේ ආකාරයට. මෙම ක්‍රියාන්විතය සඳහා පාබල බලසේනා දෙකක් සමග කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ බට පිරිස් සහභාගි වීමට නියමිත විය. යාපනය බලසේනාවට අණදීම කර්නල් විජය විමලරත්න වෙත පැවරණු අතර වන්නි බලසේනාවට අණදීම පැවරුණේ බ්‍රිගේඩිය ඩෙන්සිල් කොබ්බෑකඩුවටය. යාපනය බලසේනාව යටතේ පළමිනි ගජබා සහ පළමිනි ගැමුණු යන බල ඇණි යෙදවූ අතර මෙම ක්‍රියාන්විතය සහ පළමිනි ගජබා බල ඇණිය මේජ ගෝඨාභය රාජපක්ෂ විසිනුත්, පළමිනි ගැමුණු හේවා බල ඇණිය මේජ විපුල් බොතේජි විසිනුත් අණදෙන ලදී. වන්නි බලසේනාවට තුන්වැනි ගජබා බල ඇණිය සහ තුන්වැනි පාබල බල ඇණිය අයත් වූ අතර තුන්වැනි ගජබා බල ඇණිය ලුතිනන් කර්නල් සතිස් ජයසුන්දර විසිනුත්, තුන්වැනි පාබල බල ඇණිය ලුතිනන් කර්නල් නාරද වික්‍රමරත්න විසිනුත් අණදෙන ලදී. යුද හමුදා ඉතිහාසයේ ඉතාම විධිමත් මෙහෙයුමක් වූ වඩමාරච්චි මෙහෙයුම 1987 මැයි 26 වෙනිදා අලුයම ආරම්භ වුණා. එහිදී මෙහෙයුම ක්‍රියාත්මක වීමට සැලසුම් කර තිබුණු ආකාරය කමල් ගුණරත්න සිය පොතේ සඳහන් කරනවා මෙන්න මේ ආකාරයට. 1987 මැයි 26 වැනි දින පාන්දර යාමයේ ඔපරේෂන් ලිබරේෂන් හෙවත් වඩමාරච්චි ක්‍රියාන්විතය ආරම්භ කළෙමු. පලාලි අධ්‍යාරක්ෂිත කලාපයට අයත් වූ තොණ්ඩමනාරු කඳවුරේ නැගෙනහිර කෙළවර වූ තොණ්ඩමනාරු පාලම පසුකර ඇති සුප්‍රසිද්ධ කෝවිල අසලින් වඩමාරච්චි ප්‍රදේශයට ඇතුළු වීම අප සැලසුමේ ආරම්භය විය. කර්නල් විජය විමලරත්න අණදුන් යාපනය බලසේනාව මුහුදුබඩ ප්‍රදේශය ඔස්සේ වැල්වැටිතුරේ හරහා පේදුරු තුඩුවටත්, බ්‍රිගේඩිය ඩෙන්සිල් කොබ්බෑකඩුව අණදුන් අප අයත් වූ වන්නි බලසේනාව මුහුදුබඩ මාර්ගයට දකුණින් ඊට සමාන්තර වූ නෙල්ලි අඩි හරහා වැටි තිබුණු මාර්ගය හරහා මලල්කාඩු වෙරළ ප්‍රදේශය දක්වාත් යා යුතුව තිබිණි. එමෙන්ම කොමාන්ඩෝ සහ විශේෂ බලකා බට පිරිස් වල්ලේ ප්‍රදේශය හා පුත්තුරු ප්‍රදේශය හරහා ඇති භූමි ප්‍රදේශය ආවරණය වන පරිදි තෙන්මරච්චි ප්‍රදේශයෙන් එන මාර්ග වසා දැමීමට හෙලිකොප්ටර් යානාවලින් ගොස් එම ප්‍රදේශවලට ගොඩ බැස්සෝය. පසු කලකදී යුද්ධ හමුදාධිපති පදවියට පත් වූ එවක බ්‍රිගේඩිය ජෙරීද සිල්වා යාපනය අර්ධද්වීපය පුරා විසිරී සිටි අනෙක් බට පිරිස්වලට නායකත්වය දුන්නේය. වඩමාරච්චි මෙහෙයුම ඇත්තටම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වුණා. මේ නිසා LTT සංවිධානය බලවත් අපහසුතාවකට පත් වුණා. මේ පිළිබඳව ඩික්සිත් ආරංචි වුණේ JR ජයවර්ධන කිව්වාලු යාපනය බිමට සමතලා කරලා ගිනි තියලා ඊට පස්සේ නැවත ගොඩනගන්න කියලා. මෙන්න මේ කතාව ඩික්සිත් ඉන්දියාවට දැනුම් දුන්නා.
දැනුම් දුන්නාට පසුව ඩික්සිත්ගේ පොතේ සඳහන් වෙන විදිහට මේ කතාව ඔහුට ආණ්ඩුවේ ඉන්න එයාගේ මිතුරන් දැනුම් දුන්නා කියලා තමයි කියන්නේ. එපමණක් නොවේ එදා තමයි ලංකා බැංකුවේ අලුත් ගොඩනැගිල්ල විවෘත කිරීම පැවැත්වුණේ. විවෘත කිරීමේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එහිදී ඔහු කියා සිටියා මේ වතාවේ සටන අවසාන සටනයි කියලා. මේ තොරතුරු සියල්ලම මහකොමසාරිස් ඩික්සිත්ට ලැබුණා. ඔහු කලබලයට පත් වුණා. ඔහු මේ සියල්ල වහාම ඉන්දියාවට දැනුම් දුන්නා. ඔහු වහාම ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ සමලේකම් කුල්දීප් සහදේවට කතා කරලා මේ බව දැනුම් දුන්නා. ඊට අමතරව රජීව් ගාන්ධිගේ පෞද්ගලික ලේකම් සිටියේ රොනන් සෙන් ඔහුටත් දැනුම් දුන්නා. ඊට පැයකට පස්සේ රොනන් සෙන් ඩික්සිත්ට කතා කළා. රජීව් ගාන්ධිගේ පණිවිඩයක් තියෙනවා ජේ.ආර්.ට දෙන්න, මෙන්න මේක ලියා ගන්න කියලා කිව්වා. මේක ලිඛිත පණිවිඩයක් නෙවෙයි වාචික පණිවිඩයක්. ඩික්සිත්ට මේක ලියා ගන්න වෙන කොලයක් හොයාගන්න බැරුණා. ඔහු අසල තිබුණේ තානාපති කාර්යාලයේ ලියුම් කවරයක්. ඔහු මේ ලියුම් කවරේ පිටපැත්තේ රජීව් ගාන්ධිගේ පණිවිඩය ලියාගත්තා. අදම වහාම ජනාධිපති ජයවර්ධනට මේ පණිවිඩය දැනුම් දෙන්න කියලා තමයි රොනන් සෙන් ඩික්සිත්ට කිව්වේ. ඒ අනුව ඩික්සිත් එදා සවස 7:00 විතර කොළඹ 7 වෝඩ් පෙදෙසේ ජේ.ආර්. ජයවර්ධනගේ පෞද්ගලික නිවස වූ බ්‍රීමා වෙත ගියා. එහිදී ඔහු රජීව් ගාන්ධිගේ පණිවිඩය ජේ.ආර්. ජයවර්ධනට දැනුම් දුන්නා. රජීව්ගේ පණිවිඩයේ කාරණා පහක් ඇතුළත් වෙලා තිබුණා. මෙන්න ඒ කාරණා. පළමුව, ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආක්‍රමණශීලී සටන්කාමී ඉරියව්වෙන් බලාපොරොත්තු සුන් වූ රජීව් ගාන්ධි සිත් කලකිරීමෙන් හා අපහසුතාවෙන් පසුවන බවත්, දෙවනුව 1983 සිට සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තවදුරටත් පවතින ක්‍රියාන්විත වලින් යාපනයේ සාමාන්‍ය වැසියන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව තුළ ගැඹුරු කෝපයක් හටගෙන ඇති බවත්, තුන්වනුව ශ්‍රී ලංකා යුද හමුදා යාපනයේ ක්‍රියාත්මක කරන නවතම මෙහෙයුමෙන් ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් සකස් කිරීම සඳහා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පැවති අවබෝධයේ පදනම සම්පූර්ණයෙන්ම වෙනස් වන බවත්, සිව්වනුව යාපනයේ ක්‍රියාත්මක කරන මෙහෙයුම් ඉන්දියාව දකින්නේ කිසිදාක පිළිගත නොහැකි වාර්ගික මිනිස් සංහාරයක් ලෙස බවත්, පස්වනුව මෙහෙයුම් තවදුරටත් පවත්වා ගත හොත් ඉන්දියාව ස්වකීය ප්‍රතිපත්ති යළි සලකා බැලීමට පෙළඹෙන නිසා ජයවර්ධන මහතා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ බුද්ධිගෝචරත්වයෙන් නැවත කල්පනා කළ යුතු බවත්ය. මේ හමු ඉතා සිද්ගන්නා සුළු එකක්. රජීව් ගාන්ධි ජයාට කියන්නට යැයි කී ඒ කොන්දේසි පාශිත් නැත්තම් ඒ කාරණා පහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉතාම සාවධානව අසාගෙන සිටියා. අසාගෙන ඉඳලා ඔහු ඉතාම සරල එහෙත් ශක්තිමත් ප්‍රබල උත්තරයක් දුන්නා. ජයවර්ධනගේ ප්‍රතිචාරයේ ශක්තිමත් කාවදින සුළු එකක් විය. රජීව් ගාන්ධිගේ පණිවිඩය පිටුපසින් තිබෙන දේශපාලන පෙළඹවීම තමාට තේරුම් යන බව ඔහු කීවේය. ඔබේ අගමැතිතුමාට කියන්න, අප දෙදෙනාටම අපගේ දේශපාලන පසුබිමින් එන පෙළඹවීම් වලට හැඩගැසෙන්නට වන බව. එමෙන්ම එකී පෙළඹවීම් මත ඒ ඒ කාලවලදී පෙනී යන උවමනා එපාකම් මත ප්‍රතිපත්ති සකස් කරන්නට වන බවත් කියන්න. ඔහු කී දේවල් මා සැලකිල්ලට ගන්නා බවත්, ඒ සමගම හමුදා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවත් කියන්න. ජයවර්ධන ජනාධිපතිවරයාට සමහර විට තමන්ගේ ආත්ම අභිමානය පිළිබඳව කිසියම් හැඟීමක් ඇතිවන්නට ඇති. ඔහු ඒ ප්‍රකාශය කළේ ඒ නිසා. ඇත්තටම රජීව් ගාන්ධි මේ පණිවිඩය එවා තිබුණේ එකම එක කාරණයක් පිළිබඳව. කුමක්ද? වහාම හමුදා මෙහෙයුම් නවත්තන්න. ඒ ජේ.ආර්. ඉතාම සිත්ගන්නා සුළු ආකාරයට පොඩි විස්තරයක් කියලා අන්තිමට කිව්වා හමුදා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරනවා කියලා. ජේ.ආර්. මෙහෙම කිව්වහම ඇත්තටම මහකොමසාරිස් ඩික්සිත් ටිකක් අපහසුතාවකට පත් වුණා. එහෙත් ඔහුට කරන්න දෙයක් නැහැ. ඔහු හිටියේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ඉදිරිපිට. ඔහු පණිවිඩය දුන්නා. ඊට පස්සුව ස්තුති කරලා යන්න නැගිට්ටා. නැගිට්ටම ජේ.ආර්. අහනවා, ඩික්සිත් මේ ඔයාගේ අගමැතිකෙන් ඔයිට වඩා තදබල වෙනත් මොකුත් විකාර පණිවිඩ එහෙම නැද්ද කියලා. ඩික්සිත් ඒකට අන්දමන්ද වෙනවා. නෑ සර්. කියන්න මොකුත්ම නියෝග නැහැ. නෑ සර්. ඊට පස්සේ ජේ.ආර්. අහනවා, දැන් ඩික්සිත් ඔය පණිවිඩය මට කිව්වනේ. ඔය පණිවිඩය කියලා ඉවරලා මගෙත් එක්ක මොකුත් බොන්න එහෙම එපා කියලා නියෝගයක් තියෙනවද කියලා ජේ.ආර්. ඇහුවා. ඩික්සිත් තවත් ටිකක් අවුල් වුණා. ජේ.ආර්. හිනා වෙලා කියනවා, වාඩි වෙන ඩික්සිත්, මෙහෙම තමයි මෙහෙම ප්‍රශ්න ඇතිවීම නැතිවීම ලෝකේ හැමදාම වුණා. ඉතින් අදත් වෙනවා, විවිධ රටවල්ල වෙනවා.
හැබැයි එහෙම වුණා කියලා අපි අපේ හොඳ සිරිත් නැති කරගන්න අවශ්‍ය නැහැ. එහෙම කියලා වෙලා JR ඊට පස්සේ මොකක්ද කළේ? තමන්ට සුපුරුදු කොඤ්ඤක් බ්‍රැන්ඩි වීදුරුවට වත් කරගෙන ජින්ජර් ඒල් ටිකකුත් දාලා තමන්ට ගන්න ගමන් ඩික්සිත් ස්කොච් විස්කි වීදුරුවක් දුන්නා. ඒ අතරේ JR හිමීට කියනවා, ඩික්සිත් ඔබට මගේ පණිවිඩය රජීව්ට කියන්න පුළුවන්නේ? රජීව්ට කියන්න මම ඉන්දියාවත් එක්ක යුද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වන විට මාව වළක්වන්නත් ඕනේ නැහැ. මහකොමසාරිස් ඩික්සිත් එදාම රෑ මේ පණිවිඩය ඉන්දියාවට දැනුම් දුන්නා. ඇත්ත වශයෙන්ම ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ නියෝගය, එසේත් නැත්නම් බලහත්කාරය නොපිළිගන්නා ආකාරයෙන් තමයි කතා කළේ. ඔහුගේ ප්‍රතිචාරය ඩික්සිත් වහාම ඉන්දියාවට දැනුම් දුන්නා. මේ දැනුම් දීමත් සමගම ඇත්තටම රජීව් ගාන්ධි බලවත්සේ කෝපයට පත් වුණා. මේ 1987 මැයි 27 වෙනිදා, ඊට පසුවදා මැයි 28 වෙනිදා රජීව් ගාන්ධි පුවත්පත් සාකච්ඡාවක් කැඳෙව්වා. කැඳවලා ඔහු තද බල තීරණයක් ගත් බව ප්‍රකාශයට පත් කරා. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් හමුදාමය මර්ධනයෙන් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව මැදිහත් වන බවට අනතුරු ඇඟවීම සඳහා මැයි 28 වෙනිදා රජීව් ගාන්ධි පුවත්පත් සාකච්ඡාවක් කැඳවීය. හමුදා ක්‍රියාන්විතය මිනිස් සංහාරයක් බවට පත්වෙනවා. ගත වූ දවස් කීපයේදී සිය ගණනක් මිය ගියා. අහිංසක ජීවිත මේ තරම් සංඛ්‍යාවක් විනාශ කිරීම දෙමළ සටන්කාමී කණ්ඩායම් විනාශ කිරීමට සමානුපාතික නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය අවුරුදු කීපයේදී කාලය ලබා ගත්තේ විශාල හමුදා විකල්පයක් සඳහා බව පැහැදිලි රජීව් ගාන්ධි කීවේය. එදා රෑ ඉන්දියාවෙත් ලංකාවෙත් සියලුම ටෙලිවිෂන් නාලිකාවල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වුණේ මෙන්න මේ රජීව්ගේ පුවත්පත් සාකච්ඡාව. රජීව්ගේ මේ ප්‍රකාශය අහගෙන ඉඳලා JR කිව්වයි කියනවා ඉන්දියාවට පුළුවන් බම්බු ගහන්න කියලා. ඉන්දියා කැන් ගෝ ටු හෙල් කියලා. පුවත්පත් සාකච්ඡාව පැවැත්වීමට අමතරව රජීව් ගාන්ධි තව පණිවිඩයක් ලබා දුන්නා. ඩික්සිත් ඒ පණිවිඩේ JR දැනුම් දෙන්න කියලා තමයි කිව්වේ. ඒ පණිවිඩෙන් කිව්වේ වෙන කිසිවක් නෙවෙයි, ඔබේ ඔය යුද්ධ වැඩවලට ඉන්දීය විරෝධයකුත් හදාගන්න එක නම් භයානකයි, අන්න ඒ නිසා පරිස්සම් වෙන්න කියලා JR කියන්න. ඩික්සිත් මේ පණිවිඩය කියන්න මැයි 30 වෙනිදා ජයවර්ධන ජනාධිපතිවරයා මුණ ගැහෙන්න ගියා. ඒත් පළමිනි වතාවට ජනාධිපති ජයවර්ධන ඩික්සිත් හමු වීම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ගිහින් ලලිත් ඇතුළත් මිලි හමු වෙන්න කියලා ඔහුට පණිවිඩයක් ලැබුණා. මේ අවස්ථාවේදී ඩික්සිත් මහකොමසාරිස්වරයා ලලිත් ඇතුළත්න්දලි, ගාමිණී දිසානායක, රොනි ද මෙල්, ACS හමීඩ් යන ඇමතිවරුන් මුණ ගැහිලා මේ තත්ත්වය භයානක බව කියා සිටියා. රජීව් ගාන්ධි බලවත්සේ කෝපයට පත් වෙලා ඉන්නේ, ඒ නිසා මේක දුරදිග යන්න පුළුවන්. මොකද ජයවර්ධන දක්වපු ප්‍රතිචාරය ඉන්දියාවට විරුද්ධ ප්‍රතිචාරයක්. රජීව් ගාන්ධි කියන්නේ මොකක්ද? ඔබේ යුද්ධය කරන අතරවාරයේ ඉන්දියාවට විරෝධයකුත් හදාගන්න එක නම් භයානකයි. ඒක තමයි කිව්වේ. ඇතුළත්න්දලි මහතා ඔහුගේ ප්‍රබල ජයග්‍රහණ ගැන කතා කරන විට යාපනය අල්ලා ගැනීමට හෝ සාමාන්‍ය දෙමළ ජනතාවට හිරිහැර පැමිණවීමට ඉන්දියාව ඉඩ නොතබන බව මම ඔහුට කීවෙමි. ඉන්දියාවේ අවවාදය නොපිළිගතහොත් LTTEට ඉන්දියාවෙන් ද්‍රව්‍යමය ආධාර ලැබෙන බවද කීවෙමි. ඇතුළත්න්දලි මහතා මෙම කතාබහ ජයවර්ධන මහතාට පැවසීය. එවිට ඛේදජනක ස්ථාවරයකට පැමිණි ජයවර්ධන මහතා ඉන්දියාවට තවත් මොනවද කරන්න තියෙන්නේ? ඔවුන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරાવી. එවිට මම ඒ පාලම හරහා ගමන් කරන්නම් යයි කීය. ජූනි 1 වෙනිදා ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි තීරණය කරනවා යාපනයේ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තොගයක් මුහුදින් එවන්නට. ඒ බව ඩික්සිත්ව දැනුම් දෙනවා. විදේශ අමාත්‍ය AC හමීට් එක දැනුම් දෙන්න කියලා ඉන්දියානු විදේශ අමාත්‍යංශයෙන් ඩික්සිත් කියනවා. ඒ අනුව ඩික්සිත් ගිහින් විදේශ අමාත්‍ය ACS හමීට් මේ පණිවිඩය දැනුම් දෙනවා. හමීට් කලබල වෙනවා. ඔහු කියනවා මේක මේ ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීමක් නෙමෙයි, මෙහෙම කරන්න පුළුවන්ද? මේක හරි බරපතල කාරණයක් කියලා. එදා සවස නැවතවරක් ඩික්සිත්ව විදේශ අමාත්‍යංශයට කැඳවලා හමීට් කියනවා මේ චෝදනා සියල්ල බොරු. අපි සහනාධාර ඉල්ලලත් නැහැ. ඉන්දියාව බලහත්කාරයෙන් අපිට සහනාධාර දෙන්න අවශ්‍යත් නැහැ. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න, අපි මේ වැඩේට විරුද්ධයි කියලා. ජූනි 1 වෙනිදාත් 2 වෙනිදාත් JR ජයවර්ධන කැබිනට් මණ්ඩලය කැඳවනවා. එහිදී මේ පිළිබඳව සාකච්ඡා කරනවා. එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කරනවා ඉන්දියාව මේ ගේන යෝජනාව
සහ ඉන්දියාව මේ එවන සහනාධාර භාර නොගත යුතු බව. ඉන්දියාවට ඇත්තටම අවශ්‍ය නම් මේ සහනාධාර යාපනය මිනිස්සුන්ට දෙන්න, ඒවා ආණ්ඩුවට දීලා ආණ්ඩුවේ යාන්ත්‍රණය හරහා බෙදා හැරිය යුතුයි කියන ස්ථාවරයේ තමයි කැබිනට් මණ්ඩලය හිටියේ. ජූනි 2 වෙනිදා අවසන් නිවේදනයක් නිකුත් කළ රජීව් ගාන්ධි රාමේශ්වරම් තුඩුවේ සිට දීවර බෝට්ටු 20ක ආධාර එවන බවත්, ඒවා යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළට කිලෝමීටර් 5ක් ඈතින් වූ කල්මුණේ තුඩුවට පැමිණෙන බවත් ජයවර්ධන මහතාට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අවධානය හා යුද සංවේදීතාව සලකා බැලූ රජීව් ගාන්ධි මෙකී ඉන්දියානු දීවර බෝට්ටු කච්චතිව් හෝ යාපනයේ වෙනත් කිසිදු ප්‍රධාන වරායකට නොඑවන බවද දන්වා සිටියේ. අදාළ ස්ථානය දක්වා ශ්‍රී ලංකා දීවර බෝට්ටු පැමිණ ආධාර පටවාගෙන යා හැකි බවත් ඔහු යෝජනා කළේය. ඩික්සිත් මේ වචනවලින් ලිව්වට ඒ පණිවිඩයේ අර්ථය අපට තේරුම් ගන්න පුළුවන්නේ. ඔන්න මම බඩු එවනවා, ඇවිල්ලා ඒව අරගෙන යන්න පුළුවන්. මේක තමයි රජීව් ගාන්ධිගේ සරල පණිවිඩය. ජූනි 2 වෙනිදා රෑ ඉන්දියාවෙන් මේ ද්‍රව්‍ය රැගත් බෝට්ටු 19ක් ආවා. ඒ එන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට උපදෙස් දීලා තිබුණා ඒවා ආපසු හරවා යවන්න කියලා. ඒ අනුව නාවික හමුදා බෝට්ටු පෙරමකට ගිහින් ඉන්දියානු බෝට්ටු ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වුවා. නාවික හමුදාවේ කපිතන්වරයා ඉන්දියාවේ වෙරළාරක්ෂක බෝට්ටුවේ හිටපු කපිතාන්වරයාට කිව්වා, ඒ බෝට්ටුවේ නම වික්‍රම්. වික්‍රම් බෝට්ටුවේ කපිතාන්වරයාට කිව්වා, කරුණාකරලා ආපහු හැරිලා යන්න, මේ බෝට්ටුවලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. ඒ අවස්ථාවේදී වික්‍රම යාත්‍රාවේ කපිතාන්වරයා පැහැදිලි කළා, මේක ඉන්දියාවෙන් එවන්නේ, මේවා බාරගන්නම වෙන, එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙයි යනාදී වශයෙන් මේ දෙදෙනා අතරේ වචන හුවමාරුවක් සිදු වුණා. අවසානයේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා කිව්වා, කරුණාකර ආපසු යන්න, එසේ නැති වුණොත් මම වෙඩි තියන්න අනදෙනවා, මට ඒකට බලය දීලයි තියෙන්නේ, ඒ නිසා මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්නට එපාය කියලා. මුහුදේ ගැඹුරු මුහුදේ දියඹේ තමයි මේ සංවාදයේ ගියේ. ඒ අවස්ථාවේදී වික්‍රම් යාත්‍රාවේ කපිතාන්වරයා තීරණය කරනවා ආපසු හැරිලා යන්න. ඒ අනුව ඔහු ඉන්දියානු බෝට්ටු තමිල්නාඩු වෙරළ දක්වා ආපසු රැගෙන ගියා. දැන් ඔබ හිතන්නේ මෙය රජීව් ගාන්ධිට කුමන ආකාරයකට දැනෙන්නට ඇතිද? ආසියාවේ මහ බලවතා, මේ යන්තම් කුංචි අල්ලක් වගේ රටේ ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ ඒ මහ බලවතාගේ අණ නියෝග බලපෑම් පිළිගන්නේ නැති ආකාරයට. එනිසා රජීව් ගාන්ධිට වහාම තීරණයක් ගත යුතුව තිබුණා. දැන් ඔබට කිව යුතුයි මේ වෙන විටත් වඩමාරච්චි මෙහෙම ක්‍රියාත්මක වෙමින් තිබුණා, ඉතාම සාර්ථක විදිහට. කොටින්ම කියනවා නම් වඩමාරච්චි ප්‍රදේශයේ ඉතාම සුළු බිම් ප්‍රමාණයක් දක්වා ඒ වන විට යුද හමුදාව ආක්‍රමණය කරලයි තිබුණේ. ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්‍ය ඇමති නට්වර් සිං මහකොමසාරි දික්සිත්ත කතා කළා. ආණ්ඩුව තීරණය කරා අර මුහුදින් එවන්න බැරි වුණු බඩු ගුවනින් එවන්න. එනිසා ඒකට සූදානම් වෙලා ඉන්න අද දවල් වෙනකොට මේ අද දවල් 12:01 අතර මේ පණිවිඩය හමීඩ් ඇමතිවරයාට දැනුම් දෙන්න. ජූනි 3 වෙනිදා රෑ 9ට විතර ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්‍ය ඇමති නට්වර් සිං මහකොමසාරි දික්සිත්ත කතා කළා. මුහුදින් එවලා බාරගත්තේ නැති බඩු ගුවනින් එවන්නට ආණ්ඩුව තීරණය කළා. ඒ පණිවිඩය හරියටම දැනුම් දෙන්නම් විස්තරත් එක්ක එතෙක් සූදානමින් ඉන්න. අද රෑම නැත්නම් හෙට උදේ මම නැවත වාරයක් කතා කරනවා කියලා නට්වර් සිං දික්සිත්ත කිව්වා. දික්සිත් කලබලයට පත් වුණා. ඔහුට මතක් වුණා 83 කලබලය. මේ විදිහට උඩින් ඇවිල්ලා බඩු දාන්න ගිහිල්ලා නැවත වතාවක් ලොකු ඉන්දියානු විරෝධයක් දෙමළ විරෝධයක් එන්න පුළුවන්. එහෙම වුණොත් 83 කළු ජූලිය වැනි සිදුවීමක් ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ඔහු කළේ කුමක්ද? රට පුරා ඉන්න සියලුම ඉන්දියානුවන් කොළඹට ගෙන්නවා. කොළඹට ගෙන්නලා ඔවුන්ට නවාතැන් දුන්නා ඔබරෝයි හෝටලේ. ඔහු ඔබරෝයි හෝටලේට කතා කරලා කිව්වා, හිස් වෙලා තියෙන සියලු කාමර මහකොමසාරිස් කාර්යාලය නමට වෙන් කරන්න, අදාළ ගෙවීම් සිදු කරනවා, ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ සමගම ඩික්සිත් ඔහුගේ කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්න ඔබරෝයි හෝටලේ ඉඩ මදි නම් ඉන්දියානු ආයෝජන සහිත වෙනත් හෝටල් වලත් නවත්වන්න, හැබැයි තාජ් සමුද්‍රයකේ පමණක් නවත්වන්න එපා කියලා. මක්නිසාද? තාජ් සමුද්‍රා හෝටලය 100%ක්ම ඉන්දියානු ආයෝජන සහිත ව්‍යාපාරයක්. යම් හේකින් මේ හෝටලේ ඉන්දියානුවන් නැවැත්තුවොත් විරෝධතා කරුවා නැවිලා කෙලින්ම මේ හෝටලයට පහර දෙන්න පුළුවන් කියන සැකය තමයි ඩික්සිත්ට තිබුණේ.
කෙසේ හෝ වේවා පබෝදා දවල් වෙන විට ලංකාව පුරා සිටි සියලු ඉන්දියානුවන් කොළඹට ගෙන්වන්නට ඩික්සිට් සමත් වුණා. පාන්දර 4ට විතර නට්වර් සිං නැවත වරක් ඩික්සිට්ට කතා කළා. අද හවස 3ත් 5ත් අතර ගුවනින් බඩු එනවා. මේක හමීඩ් ඇමතිවරයාට දැනුම් දෙන්න දවල් 12ත් 1ත් අතර වාරේ. ඒ අනුව මහකමසාරිස් ඩික්සිට් විදේශ ඇමති හමීඩ් මුණ ගැහිලා මේ පණිවිඩය ලබා දුන්නා. හමීඩ් උතුර දකුණු මාරුණා වගේ තමයි දැනුනේ මේක බරපතල කාරණයක්. ඔහු කියා සිටියා මේක ඉතාම බරපතලයි. මේක ලංකාවේ භෞමික අඛණ්ඩතාවටත් ස්වෛරී භාවයටත් එල්ල කරන පහරක්. ඉන්දියාව අසල්ලෙසියා ඉන්දියාව කලාපේ ප්‍රධානියා ඔහු මෙවැනි දෙයක් කරන එක ඉතාම වැරදි කියන එක තමයි හමීඩ් කියා සිටියේ. ඒ අවස්ථාවේදී ඩික්සිට් කිව්වා ඉතින් මුහුදින් එපු බඩු ටික ගත්තනම් මොකුත් ප්‍රශ්නයක් නැහෙනි. ඒව හරවල යවපු නිසා තමයි ඉන්දියාවේ ආණ්ඩුව මෙහෙම තීරණයක් අරන් තියෙන්නේ. එනිසා ඔබ උපදෙස් දෙන්න ආරක්ෂක හමුදාවලට ඉන්දියාවෙන් එන ගුවන් යානාවලට පහර දීම වැනි මෝඩ වැඩක් එහෙම කරන්නට එපා කියලා. මොකද ලංකාවේ එයාර්ෆෝස් එකටයි එයාර්ෆෝස් කැම්ප්ස් වලටයි අනිත් ආමි කැම්ප්ස් වලටයි ගහන්න ඉන්දියාවේ යානාවල බඩු තියෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇතිවන්නට දෙන්න එපා කියන එක ඩික්සිට් කියා සිටියා. එදාම දහවල් 1ට විතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නට ඉන්දියාව විදේශ අමාත්‍යාංශයෙන් ඇමතුමක් ලැබුණා එන්න කියලා. කැඳවල ඔවුන් කිව්වා මෙන්න මේ විදියට අපි බඩු ගුවනින් ගිහිල්ලා යාපනයට දෙනවා, මේ පිළිබඳව කලබලයක් ඇති කරගන්නට එපා කියලා ඔබේ ආණ්ඩුවට දැනුම් දෙන්න කියලා. ඇත්ත වශයෙන්ම බර්නාඩ් තිලකරත්නට මේ පණිවිඩය දෙන විට ඩික්සිට් පණිවිඩය හමීට්ට කියලත් ඉවරයි. ඒත් බර්නාඩ් තිලකරත්න නට්වර් සිංගේම දුරකථනයෙන් මේ පණිවිඩය කොළඹට දැනුම් දුන්නා. නට්වර් සිං කියන්නට කි තවත් කාරණයක් අවධාරණය කළෙමි. එනම් ඉන්දීය ගුවන් යානය සමග ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාද පැමිණෙන බවය. එබැවින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් හෝ ගොඩබිම සිට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බවට උපදෙස් දෙන ලෙසත් කීවෙමි. ශ්‍රී ලංකා ආණ්ඩුව මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හොත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් කඳවුරු හා බිම් හමුදාවනට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රියාවන්හි නිරත වීමට ඉන්දීය ප්‍රහාරක යානාවල අවශ්‍ය උපකරණ තිබෙන බවද දන්වා සිටියෙමි. මේ විදියට අහසින් බඩුගේන මෙහෙයුම නම් කරලා තිබුණේ ඔපරේෂන් පූමාලේ කියලා. ඉන්දියාවේ බැංගලෝරයේ යලහන්කා ගුවන් හමුදා කඳවුරෙන් සහ ටම්බරම් ගුවන් තොටුපළෙන් තමයි මේ යානා පිටත් වුණේ සවස 3:15ට. මේ යානා ලංකාවේ ගුවන් සීමාවට ඇතුළු වන විට ඒ වන විට යාපනයේ වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ධ වී සිටි ඉහළ හමුදා නිලධාරීන්ට මේ අත්දැකීම දැනුනේ කුමන ආකාරයටද? කමල් ගුණරත්න ඒ විස්තරය මෙන්න මේ විදියට කියනවා. එදින පලාලි අධිආරක්ෂිත කලාපයට අයත් වාසවිලාන් කඳවුරේ අපිත් අපගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාත් රැඳී සිටියෙමු. අප සමග රැඳී සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර බ්‍රිගේඩියර් දෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් විජය විමල්රත්න, ලොතිනන් කර්නල් සතිස් ජයසුන්දර, මේජර් ගෝඨාභය රාජපක්ෂ, මේජර් නියමල් පලිපාන සහ මේජර් සීවලී වණිගසේකර වූ බව මාහට මතකය. දිවා ආහාරයෙන් පසු සුළු විවේකයක් ගනිමින් සිටි අපහට එක්වරම අහසේ පියාසර කරන ජෙට් ගුවන් යාන කිහිපයක ශබ්දය ඇසුණු අතර අපි සියලු දෙනාම විවේක ගනිමින් සිටි ඇඳුම් පිටින්ම නිලධාරී නිවස්තයේ සිට එළියට දිවගෙන ආවෙමු. එළියට ආවහාම අප දුටුවේ නිදහසේ වේගයෙන් එහා මෙහා පියාසර කරන ඉන්දියානු ගුවන් හමුදාවට අයත් මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යාන 4කි. මා දුටු දර්ශනය අදහාගත නොහැකිව වටපිට බලන මා දුටුවේ මා ලෙසම දැස් අදහාගත නොහැකිව අහස දෙස බලමින් එකිනෙකාගේ මුහුණු දෙස බලන බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් විජය විමල්රත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීනුත් මා වැනිම වූ කනිෂ්ඨ නිලධාරීනුත්ය. ඉන් පසුව කුමක්ද සිදු වුණේ? ප්‍රහාරක ගුවන් යාන පැමිණියා. මේ ප්‍රහාරක ගුවන් යානාවල ආරක්ෂාව මැදයේ ඉන්දියාවේ භාණ්ඩ ප්‍රහාරක ගුවන් යානා කීපයකුත් ආවා. AN-32 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා. ඒ භාණ්ඩ ගෙන ඒම සහ ඒ භාණ්ඩ බිමට හෙලීම කමල් ගුණරත්න සිය පොතේ විස්තර කර තිබෙන්නේ මෙන්න මේ ආකාරයට. සහ ඒ වන විට එහි සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කොපමණ අසරණ භාවයකට පත් වී සිටියාද යන්නත් මේ විස්තරයෙන් පැහැදිලි වෙනවා.
ගත වූයේ සුළු වේලාවකි. එම ප්‍රහාරක ගුවන්යානා ආරක්ෂාව දීමට අහසේ පියාසර කරන අතර ඒවායේ ආරක්ෂාව මැද සෙමින් ගමන් කරන AN-26 වර්ගයේ ප්‍රවාහන ගුවන්යානා කිහිපයක් අප ගුවන්පතයට ඇතුළු විය. අප බලා සිටියදීම එම ගුවන්යානා මගින් පැරචුට්වල ආධාරයෙන් බඩු පාර්සල් විශාල සංඛ්‍යාවක් පොළොවට අතහරින ලදී. ඒවායේ තිබුණේ මොනවාද, කවුරුන් ඒවා ප්‍රයෝජනට ගත්තාද යන්න අපහට දැනගැනීමට ක්‍රමයක් නොතිබුණු අතර අප ගුවන්පතය දූෂණය කරමින් මෙසේ යාපනය අර්ධද්වීපයට බහන්ඳ හෙලීම මාර්ගයෙන් ඉන්දියාවට ලංකාවට දීමට අවශ්‍ය වූ පණිවිඩය දීමට හැකිවිය. මෙම භාණ්ඩ හෙලන අවස්ථාවේ ඉතාමත් නොසන්සුන් තත්ත්වයකට සහ කේන්තියට පත් වූ බ්‍රිගේඩිය ඩෙන්සිල් කොබ්බෑකඩුව දුරදක්නයකින් අහස දෙස බලා සිට දැන් අපි මේකට මොකද කරන්නේ යනුවෙන් ඇසූ අතර අප අතර සිට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දැන් වෙන කරන්න දෙයක් නෑ සර්, ඇඳගෙන ඉන්න සරමවත් උඩට උස්සලා පෙන්නමු යැයි කීවේය. මේ ආකාරයට ඉන්දියාව ඇත්ත වශයෙන්ම බලහත්කාරයෙන් අහසින් ද්‍රව්‍ය ගෙනත් යාපනයට අතහැරියා. මේ භාණ්ඩ හෙලීම ඇත්ත වශයෙන්ම සිදු වුණේ යාපනයේ මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉන්දියාවට ප්‍රශ්නයක් තිබුණ නිසා නොවේ. මක් නිසාදයත් ඒ වන විට යාපනය ප්‍රදේශයේ මෙහෙයුම් සිදුවමින් තිබුණේ නෑ. මෙහෙයුම් සිදුවමින් තිබුණේ වරමාරච්චි ප්‍රදේශය ආසන්නයේ. කෙසේ නමුත් ඉන්දියාවේ මේ තර්ජනය, ඉන්දියාවේ මේ බලහත්කාරය, ඉන්දියාවේ මේ කඩාවැදීම පිළිබඳව ජයවර්ධන ආණ්ඩුවට කෙසේ හෝ වේවා මේ වන විට කොළඹ සිටි ජනාධිපති ජයවර්ධන කිසිවක් කරකියාගත නොහැකි අසරණ තත්ත්වයකට පත් වී සිටියි. මක් නිසාද ඉන්දියාව වැනි දයන්ත රටක් සමග හැප්පෙන්නට බැහැ. ඉන්දියාවේ බලහත්කාරය, ඉන්දියාවේ ඒකාධිකාරී ස්වරූපය සහ ඉන්දියාවේ ශක්තිමත් භාවය ඉදිරියේ ජනාධිපති ජයවර්ධන සහ ආණ්ඩුවට අකුලා ගන්නට තමයි සිදු වුණේ. මේ කාරණේ බැලූ බැල්මට ඉන්දියාව ස්වාධීන රටක ස්වෛරී භාවයට නිදහසට කරපු බලපෑමක්. ඒක ඇත්ත. එහෙත් ඉන්දියාව එවැනි තත්ත්වයකට පත් වූයේ අන් කිසිවක් නිසා නොවෙයි, ලංකාවේ ආණ්ඩුවේ වරද නිසා. ජනාධිපති ජයවර්ධන බලයට පත් වූ කාලයේ සිටම ඉන්දියාව අමනාප කරගන්නා ප්‍රතිපත්තියක තමයි වැඩ කළේ. ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ නොබැඳි ස්වරූපයක් තිබුණේ නැහැ. ඔහු අනුගමනය කළේ ඇමරිකානු සහ යුරෝපා ගැති විදේශ ප්‍රතිපත්තියක්. ඔහු එය කියන්නටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නටත් පැකිළුණේ නැහැ. එහෙත් ඒ වන විට ලෝකයේ බල බෙදීම අනුව ඉන්දියාව හිටිය රුසියානු පිළේ. එමෙන්ම ලංකාව ඒ වන විට නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපති රට. එසේ තිබියදී ජයවර්ධන ජනාධිපතිවරයා ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට මුලින්ම එය හෙලා දැක්කේ සහ ඊට එරෙහිව ක්‍රියා කළේ එවක ඉන්දියාවේ සිටි අගමැතිනිය ඉන්දිරා ගාන්ධි. ඇයගේ මරණයෙන් පසු බලයට පත් වූ රජීව් ගාන්ධි ජනාධිපති ජයවර්ධන සමග එක්තරා ආකාරයක සුහද ස්වරූපයකින් කටයුතු කරන්නට මුල් අවධියේදී උත්සාහ දැරුවා. අපි ඉදිරි වීඩියෝවලදී ඒ පිළිබඳව කතා කරමු. කෙසේ නමුත් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත්නෝමතික ස්වභාවය හේතු කරගෙන සහ තමිල්නාඩුවෙන් සිදුණු බලපෑම් හේතු කරගෙන අගමැති රජීව් ගාන්ධිට ලංකාවේ ආණ්ඩුවට තර්ජනය කරන තැනට එන්නට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ගුවනින් භාණ්ඩ ගෙනත් දාන තත්ත්වයක් ඇති වුණේ. අවසානයේ සිදු වූයේ එක දෙයයි. කුමක්ද? ඒ වන විට අති සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබූ වඩමාරච්චි මෙහෙයුම එක්වරම නතර කර දැමීමට සිදු වුණා. සමහර විට වඩමාරච්චි මෙහෙයුම තව දවස් කීපයක් ඉදිරියට පැවැත්වුණා නම් කොටිනායක ප්‍රභාකරන් ඒ අවස්ථාවේදී ආරක්ෂක හමුදා අතට පත්වෙන්නටත් ඉඩ තිබුණා. ඒ අදහස ඇතිව තමයි ජයවර්ධන ජනාධිපතිවරයා ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාවේදී කිව්වේ මේ වතාවේ සටන අවසාන සටනයි කියලා. එහෙත් අවසාන සටන අවසාන කරන්නට අසල් වෙසි ලොකු අයියා ඉඩ දුන්නේ නැහැ. අවසානයේ සිදු වූයේ කුමක්ද? එදා අවසන් කරන්නට තිබූ දේ අවසන් කරන්නට තවත් අවුරුදු 22ක් ගත වුණා. ලංකාවේ රාජ්‍ය නායකයන් රාජ්‍ය තහංචික භාවය අතින් කෙතරම් දුප්පත්ද? මේ ආකාරයට ලෝකයේ ඉදිරියේ හැල්ලුවට ලක්වන්නට සිදු වුණේ ඒ නිසා. ඇත්ත වශයෙන්ම වඩමාරච්චි මෙහෙයුම නවත්වන්නට සිදු වූ
ඉන්දියානු ආහාර හෙලීමේ සිද්ධියට විරෝධය පළ කළේ චීනය, පකිස්ථානය වැනි රටවල් කීපයක් පමණයි. බටහිර රටවල් මූලික වශයෙන් විරුද්ධත්වය දැක්වුවත් එය කලාපය තුළ විසඳාගත යුතුව තිබුණු, විසඳාගත හැකිව තිබුණු සිද්ධියක් බව තමයි ඔවුන්ගේ අදහස වුණේ. මේ වීඩියෝවෙන් අප තේරුම් ගත යුතු කාරණය කුමක්ද? ඉන්දියාව අමනාප කරගෙන වැඩ කරන්නත් බෑ. ඒත් ස්වාධීන රටක් හැටියට අපිට ඉන්දියාව යටතේ ඉන්නටත් බෑ. ඒ නිසා ලංකාවේ රාජ්‍ය නායකයා, ලංකාවේ ආණ්ඩුව ඉන්දියානු ආණ්ඩුවත් සමග ගනුදෙනු කිරීමේ කලාව හොඳින් වටහාගත යුතුයි. එසේ නොවි අපේ රටේ පැවැත්ම පවා අනතුරේ වැටෙන්නට පුළුවන්. 2009 උතුරේ මෙහෙයුම් සියල්ල අවසන් කළේ එවක ජනාධිපතිවරයා ඉන්දියාව සමග මේ ගනුදෙනුව කරන්නට හරියාකාරව සමත් වූ නිසා. මක් නිසාද? ඒ අවස්ථාවේදී ඉන්දියාව විරුද්ධ වුණා නම් නන්දිකඩාල් කලපෙන් අවසන් වූ කතාව මීට වඩා තව දිගට යන්නට තිබුණා. මුළු ලංකාවම වීදියට පත්වන වද කඳවුරක් ආරව සිටි එක්තරා කුප්‍රකට පුද්ගලයෙකු පිළිබඳ හෙළිදරව්වක් සහිත මීළඟ වීඩියෝවෙන් අපි නැවත හමු වෙමු. මම ධර්මශ්‍රී කාර්යවසම්.